වෙල්කම් ටු මයි චැනල් අද කතා කරන්නේ මේ රාත්‍රී කාලේ අපිට දැනෙන සමහර එක්තරා සලකුණු වගේයක් ගැන ඒවා නොසලකා නොහැරිය යුතු ඒවා කියන්න පුළුවන් මෙන්න මේ දෙක තමයි මම ප්‍රධාන වශයෙන් අරගත්තේ මේ ජොස්ලින් කියන්නේ මේ දියවැඩියාව පිළිබඳ රිසර්ච් කරන ආයතනයක් ඒකයි මෙන්න මේක ස්ලීප් ෆවුන්ඩේෂන් නිදා ගැනීම පිළිබඳ ප්‍රශ්න ඕකේ ඉතින් මගේ මම බොහෝ දෙනෙක් මාව හඳුරන්නේ අමරපත්‍රිකේ කියන නමින් අපි යමුක වීඩියෝ එකට ඉතින් මට මේ ප්‍රශ්නේ ආවේ 1984 විතර රාත්‍රියේ නැගිටලා මුත්‍රා යන එක. ඉතින් එතකොට මගේ නෝණ මට කිව්වා එතකොට හිටපු නෝණ එක්ස් වයිෆ් මේ ගිහිල්ලා දොස්තර කෙනෙක් කම්බෙලා බලමු කියලා. ඉතින් ඒකෙන් තමයි මොකද්ද මේකට හේතුව කියලා හොයාගත්තේ. ඉතින් මේකට ඉංග්‍රීසියෙන් කියනවා නොක්ටූරියා කියලා. නොක්ටූරියාද නොක්චූරියාද මන්ද නොක්ටූරියා නොක්ටූගියා කියන්න පුළුවන් ඔන්න. මේ ඉතින් ගොඩක් හේතු තියෙනවා මෙහෙම වෙන්න. නමුත් එකක් තමයි අපි දන්න ප්‍රධාන එකක් තමයි මේ දියවැඩියාව. ඉතින් දියවැඩියාවට ඔක එන්නේ හුඟක් වෙලාවට සීනි පාලනය නොවුනහම. ඒ කියන්නේ සීනි පාලනය වුණේ නැත්නම් ඒ කියන්නේ තියෙන අමතර ග්ලූකෝස් ශරීරයෙන් පිට කරන එක ක්‍රමයක් තමයි මුත්‍රායක. ඉතින් මුත්‍රායක ඒක පිට කරන්න ඉතින් ටොයිලට් එකට යන්න එපැයි මුත්‍රා එකට ගොඩක් එකතු වෙනවනේ. ඉතින් සමහරු කියන එකක් තමයි හැන්ඩෑවට වතුර බොන්න එපා කියලා. නමුත් එහෙම කරන්න එපා. එතකොට සීනි මට්ටම තව ඉහළ යනවා. මොකද ඒකේ සාන්ද්‍රණය වැඩි වෙනවනේ. වතුර පොඩ්ඩක් ඇඟේ තියෙන්නේ. ඒ වතුර ටිකට තියෙන සීනි ටික සේරම දැම්මහම සීනි වල රුධිරයේ සීනි වල සාන්ද්‍රණය වැඩි වෙනවා. ඉතින් ඒක ඊට වඩා ඉතින් ඒක නිසා එහෙම තියෙනවා නම් ඒක පාලනය කරගන්න උත්සාහ කරගන්න අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. ඒක පාලනය කරන්න තියෙන හොඳම මෙතඩ් එක තමයි ඉතින් දියවැඩියාව පාලනය කරගන්න එක. ඉතින් දියවැඩියාව පාලනය කරගන්නේ නැතුව හිටියයි කියලා සමහරුගේ එහෙම මතයක් තියෙනවා. එතකොට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මේක අවුරුදු 60ට වැඩි අයට එහෙම නැතුවත් වෙනවා කියලා කියනවා. මම ඒක ගැන කියන්න දන්නේ නැහැ. ඉතින් ඒක එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් පොඩ්ඩක් දොස්තර කෙනෙක් හම්බෙලා විමසන්න. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අවුරුදු 60ට වැඩි නම් එකපාරක් යන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයිලු. මට කලින් 3-4 පාරක් යන වුණා. නමුත් මම මේ දැන් ෆාස්ටිං සහ ලෝකාභාහාර අරගැනීමෙන් මම දැන් මගේ HbA1c එක මම දැන් 6.2ට අරගෙන තියෙන්නේ. එහෙම තියෙනවා නම් මට දැන් රැට එකපාරක් ගියහම ඇති. ඉතින් මම 60ට වැඩිනේ. ඉතින් තරුණ කාලේ කරපු ඒවා අපිට දැන් කරන්න බෑ. නමුත් ඉතින් ඒක සෑහෙන දුරට පාලනය වෙලා තියෙනවා. ඉතින් ඒක බොහොම ලේසි. ඉතින් එහෙම පාලනය වුණාම නැත්තම් ඉතින් රැට නැගිට ටොයිලට් යන්න ගියහම නිින්ද වැටෙනවා. ඕකේ. ඉතින් මේක මෙන්න මෙතනින් තමයි මේක ඇල්ල මම අරගත්තේ. මේ ක්ලේව්ලන්ඩ් ක්ලිනික් කියන්නේ ඇමරිකාවේ තියෙන ප්‍රයිවට් මං හිතන ප්‍රයිවට් ක්ලිනික් රාශියක් වෙන්න ඇති. ක්ලිනික් දාමයක් වෙන්න ඇති. ඔය ලංකාවේ තියෙන වගේ. ඕකේ. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමුකෝ. ඊළඟට රැට සීනි මට්ටම හයි තියෙන එක හුඟක් වැඩිපුර තියෙන එක. ඉතින් ඒකට කරන්න පුළුවන් මේක වුණහමත් නිින්ද යන එක නැති වෙනවා. නිින්ද යන්නේ නැහැ. කඩින් කැඩ යන්නේ හැරෙනවා. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒකට විසඳුම් තමයි එකක් කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ගන්න. ඒ කියන්නේ බත් පාන් වගේ නැතුව ප්‍රධාන ආහාර හැටියට පරිප්පු වගේ ගන්නවා නම් හොඳයි. සෝයා වගේවත් හොඳයි. ඉතින් ඒකට සෝයා මං හිතන ලංකාවේ ඇත්තට ප්‍රචලිත නැහෙනේ. අනිත් එක කන ප්‍රමාණය අඩු කරන්න. රැට බත් කන්නම ඕන නම් රැට බත් කන ප්‍රමාණය අඩු කරන්න. අනිත් එක කෑම එක රෑ කෑම එක කලින් ගන්න. සමහරට කලින් කියන්නේ 6ට 6ට 7ට වුණත් කමක් නැහැ. ඉතින් ඒකට ඉතින් පවුලේ සහයෝගයක් ඉල්ල ගන්න වෙනවා. ඉතින් හැදින් කරලා දීලා. අනිත් එක නිදා ගන්න යන්න සීනි මට්ටම පල්ලෙහාට ආවහම. ඉතින් ඒක කරන්න ඉතින් මීටරයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් කරන්න අමාරුයි. ඊළඟ එක තමයි මේ හයිපෝ. එහෙම නැත්නම් සීනි මට්ටම අඩුවීම, ග්ලූකෝස් මට්ටම අඩුවීම. ඉතින් මේකට හේතු දෙකක් තමයි. එක ටූ මච් ඉන්සියුලින්. ඉන්සියුලින් අපි අරගෙන තියෙනවා වැඩි. එහෙම ඉන්සියුලින් ගන්න කෙනෙක් නම්. එහෙම නැත්නම් මේ ඉන්සියුලින් නිපදවන මෙඩිසින් තියෙනවානේ. ඉන්සියුලින් අපේ යඥාශයට බර කරන තව හදන්න ඉන්සියුලින් කියලා. ඒකට මම කොමන්ලි කියනවා මේ හයිපෝ කෝසින් මෙඩිසින් කියලා. හයිපෝ ඇති කරන මෙඩිසින්. හයිපෝ කියන්නේ හයිපෝ ග්ලයිසීමියා කියන එකේ කොට වචනේ. ඉතින් ඒවා මං කිව්වා ඔය ජී අකුරෙන් පටන් ගන්න ඒවා තමයි හුඟක් ඒවා. සමහර ඒවා තියෙනවා ඔය ඩයෝනිල් වගේ ඒවා. ඊළඟට ඊට අමතරව සමහර ඒවා තියෙනවා ඒවා හැදෙන මෙට්ෆෝමින් වලට නම් ඒක ඇති වෙන්නේ නැහැ. හැබැයි මෙට්ෆෝමින් තව බෙහෙතක් එක ගන්නවා නම් ඒක ඇති වෙන්න පුළුවන්. ඕකේ. ඉතින් මේකට ඒ වගේම මේක වෙන්න පුළුවන් මේ ඇල්කොහොල් ගන්නවා නම්
හැන්ඩෑ ඇල්කොල් ගැන මධ්‍යසාර ඕකේ ඉතිං අනිතක ඉන්සුලින් ගන්නවා නම් මේ කල්පනා වෙන්න ඕනේ මේ සමහර ෆාස්ට් ඇක්ටිං ඉන්සුලින් කියලා අපි ගත්තට ඒ ෆාස්ට් ඇක්ටිං කියන්නේ බොහොම ඉක්මනට ඒක ක්‍රියාකාරී වෙනවා කියලා ඒ උනාට ඒවා සමහරක් වෙලාවට ටිකක් වෙලා තියෙන්න පුළුවන් කැන් ලාස්ට් අප් ටු 5 ටු 6 අවර්ස් ඒ කියන්නේ සමහරට දවල් ගත්ත එක වුණත් හැන්ඩ වෙනකම්ම වැඩ කරනවා වෙන්න පුළුවන් රැට ගන්න පරක් වෙලා නම් කෑම එහෙම කාලය වුණා පෑ දුක තුනකින් දිදා ගන්න යනවා නම් එතකොට මේ ඉන්සුලින් වල ක්‍රියාකාරීත්වයේ සාම ඉවර වෙලා නැහැ. ඒක නිසා සමහරට ඒක රෑ මැදියම සීනි මට්ටම් හුඟක් අඩු වෙන්න පුළුවන්. එහෙම වුණාමත් නිින්ද යන්නේ නැහැ. හට මෙහෙට පෙරලි පෙරලි ඉන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ වගේම එහෙම අවස්ථාවක අපි බලන්න ඕන අපේ සීනි මට්ටම භයානක මට්ටමකට ඇවිල්ලාද කියලා. සමහරක් වෙලාවට මොකද මේ හයිපෝ වල ප්‍රධානම ප්‍රශ්නේ සාමාන්‍යයෙන් සීනි මට්ටම 70ට වඩා අඩු වුණොත් සිහි නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් කවුරුවත් දන්නේ නැහැ සිහි නැති වුණාට පස්සේ කන්නත් බැහැනේ කන්න දෙයක් දෙන්න බැහැ මොකද උගුර හිර වෙනවා ඒකත් ලොකු භයානක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉතින් මේකත් ඉතින් ටෙස්ට් කරලා බලන්න පුළුවන් වෙන්නේ ඉතින් මීටරයක් තියෙනවා නම් තමයි ඉතින් ඊළඟ එක තමයි මේ රෙස්ට්ලස් ලෙග් සින්ඩ්‍රෝම් කියලා කියනවා මේක ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා නසන්සුන් කකුල් සින්ඩ්‍රෝමේ කියලා සින්ඩ්‍රෝමේ නෙවෙයි ඔකට අපි සිංහලෙන් කියනවා සංසිද්ධිය කියලා අනිත් එක තමයි මේ කකුල් හිරි වැටෙන එක ඒ කියන්නේ විශේෂයෙන්ම රැයට කකුල් හිරි වැටෙනවා අනිත් එක මේ නිදාගත කියන එකත් මෙතන වැරදි මේකට වචනේ මේ ඒ කියන්නේ ක්‍රොනික් කියන එකට නේ නිදාගත කියන්නේ ඉතින් ක්‍රොනික් කියන්නේ ඉතින් හොඳ කළ නොහැකි කියන වගේ අදහසක් ඉතින් මේක ඇත්තටම හොඳ කළ නොහැකි කන්නේ නෙමෙයි මේක හේතු වෙන්නේ මේ නියුරෝපති නිසා ඒ කියන්නේ මේ ස්නායුවට හානි වීම නිසා ඉතින් ස්නායුවට හානි වෙන්නේ දියවැඩියාව පාලනය කරලා නැති නිසා මේ ටින්ග්ලින් කියන්නේ අපි ඒක නම් හරියට ට්‍රාන්ස්ලේට් වෙලා තියෙනවා හිරි වැටෙන එක බලමුකෝ මොකද්ද මේ නොසන්සුන් කකුල් සින්ඩ්‍රෝම් කියලා කියන්නේ කියලා මෙන්න මෙතන ගහලා තිනවා මොකද්ද මේ මායෝ ක්ලිනික් අපි ඒක ගැන කලිනුත් කතා කරා මේ මායෝ ක්ලිනික් ගැන අන්කන්ට්‍රෝලබල් ආර්ජ් ටු මූව් ද ලෙග්ස් ඉතින් රෑට නිකන් Taman දන්නේ නැතුවත් සමහරට කකුල් එහා මෙහා වෙනවා ඒක ඉතින් අර සාමාන්‍යයෙන් කොහොමද එහා මෙහා වෙනවා තමයි නමුත් ඒක පාලනය කරගන්න බැරි තත්වයකට යනවා කියන එක වගේ ඒක when you are sitting or lying down oh ඒ කියන්නේ හෙඩ්ලයින් කොටත් ඒක වෙන්න පුළුවන් moving eases the unpleasant feeling temporarily ඒ කියන්නේ පොඩ්ඩක් ඇවිදිනවා නම් ඒක ටිකක් తాවකාලිකව අඩු වෙනවලු ඉතින් දියවැඩියාව තියෙන අයගේ පස් දෙනෙක්ගෙන් දෙවෙනි දෙදෙනෙකුට තියෙනවලු පහෙන් දෙකකට තියෙනවලු මේ restless leg syndrome ඉතින් ඒකටම තමයි මේ tingling කියන එකත් හිරිවැටෙන එකටත් ඇතුළත් කරලා තියෙන්නේ ඉතින් ඒක නිසා නිින්ද යන්නේ ඕකේ peripheral neuropathy ඒ කියන්නේ මේ කකුල් වල තියෙන ස්නායු වලට හානි වෙන එක මේ දියවැඩියාව නිසා ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක් මොකද ඒවට හානි වුණාන් පස්සේ සමහර වෙලාවට අපිට ඒව දැනෙන්නේ නැති වෙලා යනවා කකුලේ ඇණයක් යනවා තුවාලයක් වුණත් අපිට දැනෙන්නේ නැති වෙනවා ඒක නිසා තමයි කියන්නේ දියවැඩියාව තියෙනවා නම් නිතර කකුල් පරීක්ෂා කරලා බලන්න කියලා එක්කෝ ඉතින් විශේෂ ඒවට පුරුදු වෙච්ච අය ඒවට පුහුණු වෙච්ච අය sorry පුහුණු වෙච්ච අය පාවිච්චි කරලා කරන්න පුළුවන් එහෙම නැත්නම් ඉතින් Tamanṭa මුණත් කරගන්න පුළුවන් හරි තව කාගේ හරි උදව්වක් ඇතුව caused by nerve damage the symptoms of peripheral neuropathy are similar to RLS include numbness tingling ඒකෙත් එන අපිට දැනෙන එක ඒකත් අරක වගේමලු numbness කියන්නේ නිකන් feeling එකක් නැති වෙන එක අනිත් එක හිරි වැටෙන එක tingling වගේ එක pain in the extremities ඒ කියන්නේ ටිකක් අර කකුල් වල මං හිතන්නේ අත් වල හැම ඒවයි රිදෙන ගතිය. ඒකේ ඉතින් ඕකේ. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ડોක්ටර් කෙනෙක් කන්සල් කරන්න. ඉතින් හොඳම එක තමයි ඉතින් මේ තත්වෙට එන්න ඉස්සෙල්ලා බෙහෙත් ගන්න එක. ඉතින් මේක බෙහෙත් නෙවෙයි. ඉතින් මම කියන්නේ ඒකට සුදුසු ප්‍රතිකාර බෙහෙත් නොවෙන්න පුළුවන්. නමුත් ඉතින් කෑම පාවිච්චියෙන් සහ ෆාස්ටිං ඒ වගේ ක්‍රමවලින් මේව විසඳ ගන්න පුළුවන් නමුත් ඒක විසඳුවා කියලා හිතන්න එපා කෑම පාවිච්චි වුණා මං කියලා ඒක මනලා බලන්න ඕන එහෙම නැත්නම් එක්කෝ ඉතින් ලැබ් එකකට ගිහිල්ලා ටෙස්ට් කරලා බලන්න නිතර නිතර මොකද අද ඕකේ වුණාට තව මාස්කෙන් බලනකොට ඕකේ නොවේ වෙන්න පුළුවන් ඉතින් ડોක්ටර් කෙනෙක් හම්බ වෙලා එහෙම නැත්නම් මේකට ට්‍රීට්මන්ට් ගන්න ඉතින් මේ නියුරෝපති කියන එකේ යම් තරමක් දුරට අපිට ගෙදෙද්දි ටෙස්ට් කරලා බලන්න පුළුවන් අර ඔය ඩොක්ටර්ස් ලකන සමහර ක්ලිනික් වල කරනවා කකුලේ මොන හරි ටිකක් පොල්ටෙන් දක්වා එකක් ගාලා අහනවා දැනෙනවද කියලා. එතකොට කකුලේ පොල්ටෙන් ද ගන්න ඕනේ ඉතින් පේන්නේ නැති වෙන්න. නැත්නම් ඉතින්
පොට්ටෙන්ද දිහා බලාගෙන ඉඳලා ආවෝ දැනට කියන්න පුළුවන් ඒක වළක්වා ගන්න. ඒක අර ක්‍රීඩාවක් වගේ. ඕකේ. ඊළඟට තමයි මේ ස්ලීප් ඇප්නියා කියන එක. ඒකට නම් අපේ සිංහල වචනයක් හොයා ගන්න බැරි වුණා. ඉතින් ස්ලීප් ඇප්නියා කියන එක වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ ටිකක් මහත අයට. ඒ කියන්නේ සමහර විට මොන හරි මාස්ටර් දැල්ලක් අපි හුස්ම ගන්න ශ්වාසනාලය හරහා ඒක බ්ලොක් වෙන නිසා. ඉතින් එතකොට ඒකත් එක්ක එන එකක් තමයි හුඟක් වෙලාවට ගොරෝණ එක. ඉතින් මේක සමහරට තමන්ට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේක වුණාම ඔක්සිජන් සප්ලයි එක අඩු වෙනවා. ඔක්සිජන් හෘදේ වස්තුවට පෙනහළු වලට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ටිකක් සීරියස් ප්‍රශ්නයක්. මොකද මේකෙන් සමහර විට ඉතින් බොහොම භයානක ප්‍රතිඵල ඇති වෙන්නත් පුළුවන්. එහෙම වෙලා නිින්දෙන්න එතන ගියාට මම කියන්න ඕනේ. ඕකේ. ඉතින් මේක momentarily stops breathing at recurring intervals. ඒ කියන්නේ හුස්ම ගන්න එක නවතිනවා සැරින් සැරේට මුළු සමහර විට throughout the night මුළු රෑම. ඉතින් එහෙම වුණාම ඊට පස්සේ පස්සෙන්දට ඇහැරුණාම උනත් හරියට ෆිට් නැහැ. මොකද රෑට නිදාගත්තේ නැහනේ. අවශ්‍ය නිවාඩුව විවේකේ ලැබුණේ නැහනේ. ඉතින් මේක හොඳටම දන්නේ කෙනා තමයිලු තමන්ගේ බෙඩ් පාට්නර් කියලා එක වචනේ තියුනේ මට හිතෙන්නේ. ඒ කියන්නේ ඉතින් තමන්ගේ ජීවිතේ කොටස් කරුවා. එහෙම කියමුකෝ අපි. ඉතින් ඒගොල්ලෝ දන්නවා මේ ස්නෝරින්, ඒ කියන්නේ ගොරෝණ එක සහ ගාස්පින්, ඒ කියන්නේ හුස්ම ගන්න උත්සාහ ගන්න සද්දේ. ඒ දෙකම. ඒ මේ ගාස්පින් කියන එක සහ ස්නෝරින් කියන එක ඉතින් වෙන අයට ඔබ්සර්ව් කරන්න පුළුවන්, දකින්න පුළුවන්. ඉතින් මෙහෙම වුණාම ඒකට පොඩ්ඩක් ඇහැරෙනවලු මයික්‍රෝ ඔරෝසල්ස්. සමහරට ඒක තමන් දන්නේ නැහැ. That interfere with the natural progression of the sleep and impair sleep quality. නිදා ගන්න එකේ ඒකේ වටිනාකම එහෙම නැත්නම් ඒකේ හොඳ බව නැති වෙලා යනවා. ඉතින් මේ OSA කියලා කියන මේ obstructive sleep apnea කියන එක ඒක in people who are overweight or obese. ඒකනේ මම කිව්වේ බර වැඩි සහ බර ඉතා වැඩි. As they often have a thicker neck circumference. Okay, ඒගොල්ලන්ගේ බෙල්ල ටිකක් ඝනයිලු. That interferes with the airway. This condition can be treated with the continuous airway pressure. ඉතින් එහෙම කරන්න පුළුවන් පොඩි machines වගේ ඒවා තියෙනවා. මම හිතන්නේ battery operated lazy එක තමයි බර අඩු කරගන්න එක. ඊළඟ එක තමයි මේ රාත්‍රියට දහදිය ගැලීම ඇඟෙන්. ඉතින් ඒක සමහරට වෙන්න පුළුවන් ඉතින් ලංකාවේ දේශපුණේ ඉතා රස නිසා. නමුත් ඒක වෙන්න පුළුවන් මේ හයිපෝ නිසා. හයිපෝ කියන්නේ රුධිරයේ ග්ලූකෝස් ඉතා අඩු වීම. ඒ කියන්නේ ග්ලූකෝස් මට්ටම 70ට වඩා අඩු වීම. නමුත් අපි අවස්ථාවක් කතා කරා රුධිර මීටරයක් තියෙනවා නම් ග්ලූකෝස් මට්ටම 70යි කියලා පෙන්වන එක සමහර කාලවලට 55 වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා 70 තියෙනවා වුණත් ඒක ගැන අවබෝධයෙන් ඉන්න මේ වෙලාවේ මම සමහරට හයිපෝ වෙන්න ඇති කියලා. මේක තියෙන ප්‍රධානම ලක්ෂණ තමයි මේ ස්වෙටින්. ඒ කියන්නේ රාත්‍රි දහඩිය ගලන එක. ෂේකින් අප් විත් ඩෑම් ක්ලෝත්ස් ෂීට්ස්. ඒ කියන්නේ සමහරට ඇඳගෙන හිටපු ඒවා තෙත්තලා. වේකින් අප් විත් හෙඩේක්. ඔළුව රිදීමක් එක නැගිටින්න පුළුවන්. අනිත් එක හැවිං නයිට්මෙයර්ස්. නයිට්මෙයර්ස් කියන්නේ නරක හීන. එක වචනයක් තියෙනවා මේ ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ වෙනස්. දැන් අපි සිංහලෙන් කියනවානේ හොඳ හීන නරක හීන කියලා. එහෙම නෙවෙයි ඉංග්‍රීසි භාෂාවේ ඩ්‍රීම්ස් කියවෙතින් හොඳ හීන තමයි ඩ්‍රීම්ස් කියලා කියන්නේ. නරක හීන වලට කියනවා නයිට් මෙයර්ස් කියලා. ඕකේ. මගේ ඉංග්‍රීසි පාඩම එතනින් ඉවරයි. ෆීලින් අන්යුෂුවලි ටයර්ඩ් ඉන් ද මෝර්නින්. උදේට බොහොම මහන්සි වගේ තෙහෙට්ටි වගේ දැනෙනවා. අනිත් එක තමයි නැගිටිනකොට higher than usual glucose level. ඊළඟ එක තමයි රාත්‍රියට ගොඩක් පිපාසය දැනෙන එක, දැඩි පිපාසයක් දැනෙන එක. ඉතින් මේකට එක හේතුවක් තමයි රුධිරයේ ගොඩක් ග්ලූකෝස් තියෙන එක. එතකොට හුඟක් ග්ලූකෝස් අර වැඩිපුර තියෙන ග්ලූකෝස් රුධිරයේ මුත්‍රා හරහා පිටවලා යනකොට තමන්ට ඇඟ වියලනවා. එතකොට ආයෙත් තව වතුර බොන්න හිතන විට වතුර බොන එක හොඳයි. එහෙම වුණාම සමහර විට මේක එන්නත් පුළුවන් මේ මත්පැන් බොනකොට. ඉතින් මත්පැන් සහ දියවැඩියාව දෙක එකට එච්චර යන්නේ නැහැ හොඳට. ඕකේ. ඊළඟට බලමු කෝපිය අනිත් එකට යන්න. ඕකේ. මේ අනිත් එක මේ කකුල් වල කැක්කුම ක්‍රෑම්ප්ස් නිකන් කෙන්ඩ පෙරලෙනවා කියලා කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයක්. මටත් ඕක තිබුණා මගේ දියවැඩියාව පානය කරගන්න ඉස්සෙල්ලා. දැන් නම් මතක ඇති කාලෙකේ ආවේ නැහැ. මොකද මම දැන් බොහොම පරිස්සමෙන් පානය කරගන්නවා. ඉතින් බොහොම ස්තුතියි මේක බැලුවට. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මගේ channel එකට subscribe කරන්න. එතකොට මම බලන්නම් ඊළඟ සැරේට කරන්න මේ වට තියෙන
විසඳුම් මොනවද කියලා ඉතින් එකම විසඳුමක් තමයි එකම ප්‍රධාන විසඳුමක් තමයි ඉතින් දේවැඩියාව පාලනය කරගන්න එක. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.